ඔයාලට මම කෙරුවා නාම විශේෂණ පද ගැන. ඒ කියන්නේ නාම පදයක මොකක්හරි විශේෂණයක් ගැන කියන්න වෙච්චහම ඔයාලේ නාම විශේෂණ පද පාවිච්චි කරා. මේ කාඩ් එකට ගිහිල්ලා බලන්න නාම විශේෂණ පාඩම තියෙනවා. ඒ කියන්නේ කැතයි, කෙට්ටුයි, මහතයි, හොඳයි, නරකයි, ලෝභයි ඒව ඕනම නාම පදයකට අපිට දාගන්න පුළුවන් නාම විශේෂණ හැටියට. හැබැයි මොකක්හරි ක්‍රියාපදයකට ක්‍රියාපදයක් විශේෂණයක් කරන්න පුළුවන්ද? ඔව්, ක්‍රියා විශේෂණ කියලා જાතියක් තියෙනවා. ඉතාලි භාෂාවේ අපි ඒ වගේ ක්‍රියා විශේෂණ වලට කියන්නේ අව්වේර්බි කියලා. ඒ කියන්නේ මොකක් හරි ක්‍රියාවක් විශේෂ කරලා කියන්න වෙච්චාම. දුවනවා කොහොමද දුවන්නේ? කනවා මොන විදිහටද කන්නේ? ඒ කියන්නේ ක්‍රියාපදයක් විශේෂ කරලා කියන්න වෙච්චාම අපි මේ ටික පාවිච්චි කරනවා. අපිට මේ ක්‍රියා විශේෂණ ගොඩක් වෙලාවට නාම විශේෂණයක් අරගෙන ඒකට යම් කිසි කොටසක් එකතු කරලා හදා ගන්න පුළුවන්කම තියෙනවා. ඔයාලා ඕන තරම් අහලා ඇති ඔය වගේ දේවල්. velocemente වේගවත්ව, rapidamente වේගවත්ව, certamente ඇත්ත වශයෙන්ම, gentilmente කාරුණිකව. ඒ වගේවා අපි පාවිච්චි කරනවා ක්‍රියාපදයකුත් එක්ක. ක්‍රියාපදයකට පසුව තමයි මේ ක්‍රියා විශේෂණ යොදන්නේ. ඒව හැබැයි invariable. ඒ කියන්නේ වෙනස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ස්ත්‍රීලිංග පුරුෂලිංග ඒකවචන බහුවචන ආකාරයට ඒවා වෙනස් කරන්නේ නැහැ. දැන් ක්‍රියා විශේෂණ කියලා අමුතුවෙන් එහෙම නැත්නම් අවේර්බි කියලා අමුතුවෙන් ලොකුවට හිතන්න ගියොත් එහෙම ඔයාලට පොඩි ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. හැබැයි මේ වගේ දේවල් වල ඕන තරම් පාවිච්චි කරලා තියෙනව නේද? No, non, ancora, adesso, ora. අපිට මේ ක්‍රියා විශේෂණ එක එක වර්ග වලට බෙදන්න පුළුවන් කමක් තියෙනවා. අපි කියනවා gli avverbi di modo කියලා. ඒ කියන්නේ ක්‍රමයක් අඟවන, විදිහක් දක්වන ක්‍රියා විශේෂණ. මේ වගේවා. අපි මොන හරි දෙයක් කරනවා පහසු විදිහට. facilmente. පහසු විදිහට. අපි යම් කිසි ක්‍රියාවක් කරනවා වේගවත්ව velocemente. එහෙම නැත්නම් ඒක අපි කරනවා හෙමිහිට lentamente. එතකොට මේ mente කියලා දාලා හදාගන්න ක්‍රියා විශේෂණ වලින් අපිට යම් කිසි දෙයක් කරන විදිහ ගැන කියන්න පුළුවන් කමක් තියෙනවා. හැබැයි ඒ mente කියන එක එකතු කරගන්නත් යම් කිසි රටාවක් ඒගොල්ලෝ දීලා තියෙනවා. අපිට ඕන ඕන හැටියට ඒක ඒ විදිහට එකතු කරගන්න බෑ. mente එකතු කරද්දී අපි කරන්නේ මොකක්ද? යම් කිසි නාම විශේෂණයක් අරගෙන adjective එකක් අරගෙන ඒකේ යම් කිසි සංශෝධනයක් කරලා සමහරක් විතර නොකර mente එකතු කරනවා. අපි බලමු මේව ටික කොහොමද හැදෙන්නේ කියලා. ඒ කියන්නේ මොකක් හරි නාම විශේෂණ පදයක් අපි ගත්තොත් o අකුරෙන් අවසාන වෙන ඒක අපි ආ බවට හරවලා, ඒ කියන්නේ ස්ත්‍රීලිංග බවට හරවලා තමයි mente එකතු කරන්න ඕනේ. freddo freddamente, caldo caldamente. ඒ අකුරින් අවසාන වෙන නාම විශේෂණ පදයක් ගත්තොත් ඒකට අපිට කරන්න තියෙන්නේ කෙලින්ම mente එකතු කරනවා. breve කියන්නේ කෙටි, breve mente කියන්නේ කෙටියෙන්. parliamo brevemente. අපි කතා කරමු කෙටියෙන්. ඒවා ක්‍රියා විශේෂණ. මොකද parliamo කියන එකත් එක තමයි යෙදුනේ. ඒ වගේම මොකක් හරි නාම විශේෂණ පදයක් ලේවලින් අවසාන වෙනවා නම් ඒකේ කරන්නේ අවසාන ඒ අකුර අයින් කරලා එතනට එකතු කරනවා mente. facile කියලා කියන්නේ ලෙහෙසි, පහසු. facilmente කියලා කියන්නේ පහසු ලෙස නේද? questo lavoro facciamo facilmente. මේ ජොබ් එක පහසුවෙන් කරමු. gentile ඔයාලා නිතරම අහලා තියෙන වචනයක්, කරුණාවන්ත. එතකොට ඒකෙත් ඒ අයින් කරලා gentilmente. mi fai una cortesia gentilmente. මට උදව්වක් කරන්න කාරුණිකව. එතකොට කාරුණිකව කියලා කියන්න තමයි අපි ඒක පාවිච්චි කරේ. ඒ වගේම මොකක් හරි නාම විශේෂණ පදයක් රේ වලින් අවසාන වෙනවා නම් එතන අපි කරන්නේ ඒ අයින් කරලා එතනට එකතු කරනවා mente. regular කියලා කියන්නේ නීතියට අනුව ඒකේ ඒ අයින් කරලා regularmente කියලා පාවිච්චි කරනවා නීත්‍යානුකූලව කියලා කියන්න. questo contratto facciamo regularmente. මේ contract එක නීතියට අනුව කරමු. ඒක තමයි අදහස. ඉංග්‍රීසි භාෂාවෙත් අපි ඔය දෙයම කරනවා. නාම විශේෂණ පදයක් අරගෙන අගට එකතු කරනවා ly. ඒ විදිහට තියෙනවා. පොඩක් උදාහරණ වශයෙන් අරන් බලන්න. ඒකට ගොඩාක් සමානයි මේ ක්‍රියා විශේෂණ හදාගන්න විදිය.
හැබැයි ප්‍රශ්නයක් තියෙනවා, ඒ වගේම හැදෙන අවිධිමත් ඒවා ටිකකුත් තියෙනවා. ඒ කියන්නේ අපි දන්නවනේ නාම විශේෂණ පදයක් තියෙනවා බෝණු කියලා. දැන් ওই බෝණු කියන එක අපිට ක්‍රියා විශේෂණයක් හැටියට පාවිච්චි කරන්න බෑ, ක්‍රියාපදයක් එක්ක පාවිච්චි කරන්න බෑ. බෝණු කියන්නේ හොඳයි. ඒක වෙනුවට දීප එකක් තියෙනවා බේනේ. බේනේ කියන එක අපිට ක්‍රියා විශේෂණයක් හැටියට පාවිච්චි කරන්න පුළුවන්. කත්තිව කියන එක නේද ක්‍රියාවකට පාවිච්චි කරන්න බෑ. අපි ක්‍රියාවකට පාවිච්චි කරනවා මාලේ. අදහස එකයි, නරකයි කියලා කියන්නේ. හැබැයි ඒ විදිහට තමයි පාවිච්චි කරන්නේ. ඒ අපි කතා කරේ මෝදු ගැන, ක්‍රම ගැන, විදි ගැන. ඇයි මේ වගේ ඒවා අෆර්මසියෝනේ. ඒ කියන්නේ මොකක් හරි දෙයක් අනුමත කරන්න වෙච්චාම ඒකටත් පාවිච්චි කරනවා මොනවා හරි ක්‍රියා විශේෂණ වර්ගයක්. අපි ඒවලට කියනවා යවර්බි දි අෆර්මසියෝනි කියලා. චර්තමෙන්ත, ඇත්ත වශයෙන්ම. චර්තෝ, ඇත්තෙන්ම. සිකුරමෙන්ත, ෂුවර් එකටම. දවේරෝ, ඇත්ත වශයෙන්ම. එහෙමද කියන අදහසින්. එසත්තමෙන්ත, ඇත්ත වශයෙන්ම. ඒ වගේ දේවල් වාක්‍යවල දාලා බලන්න කොහොමද වලට එන්නේ කියලා. අයි කපීතෝ, ඔයාට තේරුණාද? චර්තමෙන්ත, ඇත්ත වශයෙන්ම. නොනේ ඌන තේමා දිෆිචිලේ, අමාරු මාතෘකාවක් නෙවෙයි. ඒක අෆර්මසියෝනේ කරා, අනුමත කරා. නැත යන අර්ථය පාවිච්චි කරන නෝ, නොන් කියන එකත් අපිට ක්‍රියා විශේෂණ හැටියට පාවිච්චි කරන්න පුළුවන්. සයිනෝතාරේ, ඔය පිහිනන්න දන්නවද? නෝ, නොන් මි පියාචේ ලාක්වා, නැහැ මම වතුර වලට කැමති නැහැ. ඒ වගේම සැකයක් ඇඟවෙන ක්‍රියා විශේෂණක් තියෙනවා. අපි ඒවලට කියනවා ජියවර්බිදි දුබ්බ්‍යෝ කියලා. ෆෝර්සේ, සමහර විට. මගාරි, සමහර විට. කෙකොසෆයි ක්වෙස්තෝ ෆිනේ සෙත්තිමාන, මොනවද කරන්න මේ සති අන්තයේ. නොන්ලොසෝ අංකෝරා, මම තවම දන්නේ නැහැ. ෆෝර්සේ. දොමානිසේරා ඒස්කෝ කොන් මාරියෝ, සමහර විට හෙට හවස මම මාරියෝත් එක්ක පිට වෙනවා. ඕ මගාරි ඩොමේනිකා ඉන්වීතෝ, එම නැත්තම් ඉරිදට මම. ඉන්වීතෝ ආචේන අමියෙයි අමිචි, මගේ යාළුවන්ට රැකෑමට ආරාධනා කරනවා. ඒක සැකය දනවන ක්‍රියා විශේෂණ දෙකක් දාලා තමයි ඒ වාක්‍ය හදලා තියෙන්නේ. ඒ වගේම ප්‍රමාණය අඟවන ක්‍රියා විශේෂණත් අපිට හම්බ වෙනවා. මේ වගේ දේවල් ඕන තරම් වල දැකලා ඇති. මෝල්තෝ, ගොඩක්. තාන්තෝ, ගොඩක්. පරික්කියෝ, ගොඩක්. එක වගේ වුණාට පොඩි පොඩි වෙනස්කම් ටිකක් ඔතන තියෙනවා. අබ්බස්ථාංස, ප්‍යුතෝස්තෝ, තරමකට. උන්පෝ, ටිකක්. පෝකෝ, ටිකක්. නියන්තේ, කොහොමවත් නැතුව. ඒවත් අපි ක්‍රියා විශේෂණ හැටියට පාවිච්චි කරන්න පුළුවන්. ඕස්තුදියාතෝ මෝල්තෝ, මි ෆා මාලේ ලා තෙස්තා, මම ගොඩක් පාඩම් කරා, මගේ ඔළුව රිදෙනවා. ෆජ්ජා අබ්බස්ථාංස කාල්දෝ, මේ වෙනකොටත් ටිකක් රස්නේ. දොමානිවාදෝ අල්මාරේ, හෙට මම මුහුදු යනවා. හොඳ අදහසක් නේ. එහෙම නැත්තම් යාළුවෙකුට කියනවා අයි බෙවුතෝ ත්‍රොප්පෝ, ඔයා ගොඩක් බීලා. ඒවත් ක්‍රියා විශේෂණ හැටියට තමයි පාවිච්චි කරලා තියෙන්නේ. ඒ වගේම යම්කිසි වාර ගණනක් කියන ක්‍රියා විශේෂණක් තියෙනවා. අපි ඒවලට කියනවා ලියවර්බිදි ෆ්‍රෙක්වෙන්ස කියලා. සෙම්ප්‍රේ, නිතරම. කුවාසි සෙම්ප්‍රේ, නිතරම වගේ. සොල්ලිතමෙන්තේ, පුරුදු විදිහට. නොර්මල්මෙන්තේ, සාමාන්‍ය විදිහට. ස්පේස්සෝ, නිතරම. අවෝල්තේ, සමහර වෙලාවට. රාරමෙන්තේ, කලාතුරකින්. කුවාසිමායි, කොහොමවත්ම නැති තරමට. මායි, කොහෙත්ම. ඊඔ සෙම්ප්‍ර ෆාමේ, මට නිතරම බඩගිනි. තූ ඉන්වේෂේ නොන් මාංජි මායි, අනිත් අතට ඔයා කන්නෙම නැහැ. මායි කොමෙෆායි, කොහොමද එහෙම කරන්නේ? ප්‍රශ්නයක් තමයිනේ, කන්නම හිතෙනවා. හරි, මේ ක්‍රියා විශේෂණ සාමාන්‍යයෙන් යෙදෙන්නේ ක්‍රියාපදයට පසුව. ඒත් අපි කියන්නේ ඊවර්බි කොම්පෝස්ති කියලා. ඒ කියන්නේ ආධාරක ක්‍රියාවකුයි අතීත කෘදන්තයකුයි ආපු අවස්ථාවක මේ වගේ ක්‍රියා විශේෂණ ආධාරක ක්‍රියාවටයි, ඒ කියන්නේ වර්බෝ ඖසිලියාරයකටයි, පර්ටිචිපියෝ පස්සාතෝ එකටයි, ඒ කියන්නේ අතීත කෘදන්තයට අතරට දානවා. ඒක අමතක කරන්න එපා. ඒක දාන්නම ඕන තැන එතන තමයි. ඒ කියන්නේ ඒ දෙක අතරට ඒක පාවිච්චි කරන්න ඕනේ. මේ වගේවා මායි, කොහෙත්ම. ස්පේස්සෝ, නිතරම. සෙම්ප්‍රේ, නිතරම. කුවාසිමායි, කොහෙත්ම. කුවාසි සෙම්ප්‍රේ, හැම විටම වගේ.
මේ උදාහරණ ටික බලන්න. නොන්සෝනෝ ක්වාසි මායි අන්දාතෝ ඉල් මොන්තාඤ්ඤ ද පික්කොලෝ. මං පුංචි කාලයේ කඳු ප්‍රදේශවලට ගියේ නැතිම තරම්. මා අදෙස්සෝ මි පියාචේ තාන්තෝ. ඒ වුණාට දැන් මම ගොඩක් ආසයි. මි සෙම්බ්‍රකේ ඉල් තුවෝ වෙස්තීතෝ සියා ලෙජර්මෙන්තේ කෝර්තෝ. මට හිතෙනවා ඔයාගේ ඇඳුම ටිකක් කොටයි කියලා. එතකොට මෙතන පාවිච්චි කරලා තියෙන්නේ කොන්ජුන්තිව අවස්ථාවක්. ඒත් ඉවේර්බි කොම්පෝස්ති කියන ගොලට තමයි වැටලා තියෙන්නේ. ඒ නිසා මේ ලෙජර්මෙන්ත කියන එක දාලා තියෙන්නේ ඒ දෙක අතරට. සියා කියන එකයි කෝර්තෝ කියන එකටයි අතර. අපි එදිනෙදා පාවිච්චි කරන ක්‍රියා විශේෂණ ටිකක් දැන් මෙතන වලට බලා ගන්න පුළුවන්. සහ ඒවල තේරුම බලා ගන්නත් පුළුවන්. මෙතන ඒහා සමානව යොදලා තියෙන උදාහරණ වාක්‍ය ටිකකුත් බලා ගන්න පුළුවන්කම තියෙනවා. එතකොට ඔයාලා කරන්න ඕන මොකක්ද? මේ වගේ ඒවා ඔයාලා පාඩම් කරද්දී හොයන්න කොයි වගේ අවස්ථාවලද පාවිච්චි කරන්න කියලා වැඩි අවධානයක් යොමු කරන්න. මං හිතන්නේ දැන් ඔයාලා ජියා වේර්බි කියන එක හඳුනනවා. අපිට ගොඩක් වෙලාවට තියෙන ප්‍රශ්නයක් තමයි ක්‍රියාපදයක එක එක කොටස් අපිට හඳුන ගන්න බැරි වෙනවා. නාම පදේ මොකද්ද, පූර්ව පදේ මොකද්ද, එහෙම නැත්නම් ක්‍රියාපදේ මොකද්ද, නාම විශේෂණය මොකද්ද, ක්‍රියා විශේෂණය මොකද්ද, නිපාතය මොකක්ද කියලා හඳුන ගන්න බැරි නිසා අපි ඒවා හිතෙන හිතන තැන්වල අපි පාවිච්චි කරනවා. ඉතින් ඉතාලි භාෂාවේ හැම දෙයක්ම ව්‍යාකරණ අනුකූලව කරන නිසා ඒවා අපිට ඕන තැන්වලට දාන්න බෑ. අපි ඒවා දාන තැන් ගැන විමසිල්ලෙන්, ඒ ගැන අවධානයෙන් ඉන්න ඕනේ. ඉතින් එහෙම හිටියොත් තමයි අපිට පුළුවන්කම ඇති වෙන්නේ ඉතාලි භාෂාව ව්‍යාකරණානුකූලව කතා කරන්න. අපි අනිවාර්යයෙන්ම හැම වාක්‍යයක් හදද්දි මෙහෙම තමයි කරන්නේ. සිංහලෙන් අර්ථය හිතලා ඒ අර්ථයට ගැලපෙන විදිහට ඉතාලි වලින් වාක්‍ය හදා ගන්න ඕනේ. වචන වලට වචන දාලා හදන්න බෑ අපිට. Non correre così velocemente. Ti farai male. ඔයා මෙහෙම වේගයෙන් දුහන්න එපා. ඔයාට තුවාල වේවි. Oggi ti sei comportato male. ඔයාද හැසිරුනේ නරක විදියට. ora devo studiare, මම දැන් ඉගෙන ගත යුතුයි. verrò a giocare con te dopo, ඔයත් එක්කමම සෙල්ලම් කරන්න ඒවි පහු වෙලා. qui fa troppo caldo, ma ne andrò in città, මෙහි ගොඩක් රස්නේ, ඒත් මම නගරයට යනවා. c'è un bel sole e non fa freddo, andremo fuori a giocare. හොඳට ඉරේලිය තියෙනවා, සීතල නැහැ, අපි එළියට යාවි සෙල්ලම් කරන්න. ඔ ලවරාතෝ දුරමෙන්තේ කුවෙස්ස සෙත්තිමානා, මම බරට වැඩ කරා මේ සතියේ. මෙතන තියෙනවා ඔයාලට වෙන් කරගත්තු එක එක ක්‍රියා විශේෂණ ටිකක්. බලන්න මේ ටික අඳුරනවද කියලා. අවේර්බි දි තෙම්පෝ, කාලය අඟවන ක්‍රියා විශේෂණ. ඕරා දැන්, අදෙස්සෝ දැන්, සූබිතෝ ඉක්මනට, අල්ලෝරා එහෙමනම්, ප්‍රීමා කලින්, ද ප්‍රීමා මුල සිට, පොයි ඊට පස්සේ, දෝපෝ පසුව, ඔජ්ජි අද, ඊයේරි ඊයේ, දොමානි හෙට, ස්පේසෝ නිතරම, සෙම්ප්‍රේ නිතරම, මායි කොහෙත්ම, ප්‍රෙස්තෝ ඉක්මනින්, තාර්දි ප්‍රමාද වෙලා, පොයි ඊට පසුව, ජා දැනටමත්, අංකෝරා තවත්, ෆිනෝරා ඒ දක්වා. මේව ක්‍රියාපදත් එක්ක දාලා බලන්න. අව්වේර්බිදි ක්වන්තිතා ප්‍රමාණය දක්වන ක්‍රියා විශේෂණ. නූල්ල මොනවත්ම, නියෙන්තේ මොනවත්ම, පෝකෝ ටිකක්, පරේක්‍යෝ ගොඩක්, අබ්බස්ථාංස තරමකට, මෝල්තෝ ගොඩක්, අස්සායි බෙහෙවින් ගොඩක් කියන අදහස, ත්‍රොප්පෝ ගොඩක්, තාන්තෝ ඒත් ගොඩක් කියන අදහස, ක්වන්තෝ කොපමණ, අප්පේන එසෙනින්, පිව් තවත්, මේනෝ අඩුවෙන්, අෆාත්තෝ සම්පූර්ණයෙන්ම, අංකේ උත් කියන අදහස, තවත් කියන අදහස, අල්මේනෝ අඩු තරමේ, පූරේ එයත්, ඉනෝල්ත්‍රේ ඒ හැර, අංකෝරා තවත්, නේ අංකේ ඒකවත්, නෙපූරේ එහෙමවත් ඒකවත්, චීර්ක පමණ,
quasi pamana avverbi di affermazione anumatakarana kriya visheshana si ou appunto hariyatama sicuro vishwasavantava sicuramente vishwasavantava certo etta vashemma certamente etta vashemma ja danatamat proprio hariyatama proprio così hariyatama e wage giusto sadharanava precisamente niveradivama naturalmente swabhavikavama senza dubbio sakayak rahitava avverbi di negazione walata eka nathe anarthaya sandaha me wage ewa pawichchi wenawa no neha non neha neyanke nathuwat neppure ehema nathuwat nemmeno adutarame avverbio di dubbio walata pawichchi karanawa sakayak sahithawa pawichchi karanna kriya visheshana walata forse samahara vita ma namuth pero namuth probabilmente etta vashemma quasi pamana avverbio di luogo sthane angavana kriya visheshana adjettivi dimostrativi yata tiyenawa questo quello me ara මේ ස්ථානය ගැන අඟවද්දී අපිට නිපාත පදත් එක්ක තමයි පාවිච්චි කරන්න වෙන්නේ නිපාත පද ආශ්‍රය කරගෙන එතකොට ඒක තමයි මෙතන දීලා තියෙන්නේ ස්ථාතෝ ඉන් ලුවෝගෝ යම්කිසි ස්ථානයක් තුල ඉන්නවා කියන අදහසින් කුයි මෙහි කුවා මෙහි ලි අතන අහරේ ලා අහරේ අතන යම්කිසි ස්ථානයකට කියන අදහසින් මෝතෝ අලුවෝගෝ කියලා කියනවා එතකොට ඒ වගේත් පාවිච්චි කරන්න පුළුවන් අපිට කුයි මෙහෙට කුවා මෙහෙට ලි අරහෙට ලා අරහෙට මොතෝ දලුවෝගෝ කියලා කියන්නේ යම් කිසි දෙයක් වෙත කියන අදහස දි කුයි මෙහි සිට දි කුවා මෙහි සිට දිලි එහි සිට දිලා එහි සිට යම් කිසි ස්ථානයක් සඳහා කියන අදහසින් මොතෝ පෙර්ලුවෝගෝ කියලා පාවිච්චි කරන්න පුළුවන් පෙරදිකුයි මෙහි සඳහා පෙරදිකුවා මෙහිදි සඳහා පෙරදිලි එහිදි සඳහා පෙරදිලා එහිදි සඳහා තවත් මේ වගේ ස්ථානය අඟවන ක්‍රියා විශේෂණ ටිකක් තියෙනවා අපි බලමු සු ඉහළ ජු පහළ ලස්සු අතන ඉහළ ලජු අතන පහළ දෝවේ කොහෙද දොවුන්කේ කොහේ වුණත් විචීනෝ ළඟ ලොන්තානෝ දුර දවන්ති ඉදිරියෙන් දියත්‍රෝ පසුපසින් ෆෝරි පිටතින් දේන්ත්‍රෝ ඇතුළතින් ප්‍රෙස්සෝ යටතේ ඕල්ත්‍රේ හැර දප්පෙරතුත්තෝ හැමතැනම සමහර අය කියනවා ඉතාලි අය ඉතාලි භාෂාව මේ වගේ ව්‍යාකරණ අනුකූලව කතා කරන්නේ නැහැ කියලා. ඒක ඇත්තද? ඒක ඇත්ත නෙවෙයි. ඒකට හේතුව තමයි ඒගොල්ලෝ ව්‍යාකරණ අනුකූලව කතා කරනවා. ඒගොල්ලෝ කතා කරනේ වලින් බොහොම සුළු ප්‍රමාණයක් තමයි අපිට තේරුම් යන්නේ. එතකොට තේරුම් යන කොටසෙන් අපි ඒගොල්ලෝ කියන්නේ මොකක්ද කියලා අපි අනුමාන කරලා තමයි ඒ අදහස ඔළුවට දාගන්නේ. හැබැයි ඒගොල්ලෝ ව්‍යාකරණ අනුකූලව ඉතාලි භාෂාව කතා කරනවා. ඒකට හේතුව තමයි කතා කරන්නයි ලියන්නයි භාෂා දෙකක් නැහැ. එකම විදිය තියෙන්නේ. ඒ කියන්නේ ව්‍යාකරණ අනුකූලව මේ වැඩේ හරියටම කරන්න ඕන. පොඩි ප්‍රශ්නයකට තියෙන්නේ සිංහල භාෂාවේ ව්‍යාකරණ ගැන වැඩි සැලකිල්ලක් දක්වන්නේ නැහැ. මොකද අපිට කතා කරන්නයි ලියන්නයි දෙකක් තියෙනවනේ. ඒක නිසා කතා කරන්නේ කවුරුහරි කතා කරපු විදියට පුරුද්දට කතා කරනවා. හැබැයි ඊගේ ප්‍රශ්නේ තියෙන්නේ ඉතාලි භාෂාව ඒගොල්ලෝ කතා කරන්නේ ව්‍යාකරණ අනුකූලව අනිවාර්යයෙන්ම අපි ඒ ව්‍යාකරණ ගැන ඉගෙන ගන්නම වෙනවා. හැබැයි කාගෙන් හරි කවුරු හරි ඉතාලි කෙනෙක්ගෙන් ඇහුවොත් මේ ව්‍යාකරණය මට පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න කියලා ඒගොල්ලෝ ව්‍යාකරණ අනුකූලව පැහැදිලි කරන්න දන්නේ නැහැ. හැබැයි ඒගොල්ලෝ කතා කරලම තමයි පුරුදු වෙලා තියෙන්නේ. ඉතින් අපිට කතා කරලා පුරුදු වෙන්න නම් මේ ව්‍යාකරණ ටික ගැන දැනගන්නම ඕනේ. ඒක නිසා ව්‍යාකරණ ටික දැනගන්නේ නැතුව අපිට ව්‍යාකරණ අනුකූලව කතා කරන්න බෑ. මොකද වෙන කෙනෙක් කතා කරන විදිහ අපිට වෙන වෙන අවස්ථාවලට යොදා ගන්න නම් අපි අනිවාර්යයෙන්ම ව්‍යාකරණ අනුකූලව මේ දේ ඉගෙන ගන්නම වෙනවා. මූලිකව ව්‍යාකරණ ටික මහලකෝට නෙමෙයි දේශන පවත්වන සයිස් එකට නෙමෙයි පුංචිම තියෙන ව්‍යාකරණ ටිකවත් අපිට ඉගෙන ගන්න සිද්ධ වෙනවා මේ භාෂාව හරියට කතා කරන්න නම්. ඉතින් ඒකට පොඩ්ඩක් වැඩිපුර මහන්සි වෙන්න වෙනවා. මොකද ව්‍යාකරණ කියන්නේ අපි ඒ තරම් ආස කරන දෙයක් නෙවෙයි නිසා. ඒක නිසා තමයි මම මේ වීඩියෝ වල ඔයාලට ව්‍යාකරණ අනුකූලව භාෂාව උගන්වන්න උත්සාහ කරන්නේ.
මන් දන්නවා ගොඩාක් අය මේ වෙනකොට ලොකු උනන්දුවකින් ඉතාලි භාෂාව ඉගෙන ගන්නවා. මොකද ඔයාලට මම කියලා දෙන විදිහ හොඳට තේරෙනවා. ඉතින් ඔයාලට ඕනනම් ඕක YouTube එකේ comment section එකට ගියොත් එහෙම බලා ගන්න පුළුවන් ඒගොල්ලෝ කොයිතරම් ආසාවෙන් මගේ මේ videos බලනවද කියලා. ඔයාලා මේ videos බලනවා වගේම ඔයාලා මට ලොකු උදව්වක් කරනවා. ඒ තමයි මගේ channel එක subscribe කරනවා. රතුපාටින් තියෙන අන්න එතන ගිහලා click කරනවා. ඒ වගේම එතන තියෙන bell icon එකත් click කරනවා. මේක බලාගෙන ඉන්න ගාම like button එක click කරලා මේක බලලා ඉවර වෙලා මේක ගැන පොඩි අදහසක් comment එකක් හැටියට ඔයාලා දානවා. ඉතින් ඒක මට ලොකු ශක්තියක්. මට තව තවත් video කරන්න ඒ ශක්තිය ඔයාලගෙන් ඕනේ. ඒ වගේම මේක තව තව අයට ප්‍රචාරය කරන්න ඒ කියන්නේ අපි විතරක් නෙමෙයිනේ ඒගොල්ලොත් කැමති ඉතාලි භාෂාව ඉගෙන ගන්න සමහරක් අය දන්නේ නැහැ. ඉතින් ඔයාලගේ යාළුවන්ට මේක ෂෙයා කරන්න දන්න විදිහට යාළුවන්ට කියන්න මේ වගේ channel එකක් තියෙනවා ටිකක් බලන්න කියලා. එතකොට ඒක එයාලටත් වැදගත් වෙවි. ඒ බලන එකෙන් ඔයාලටත් chance එකක් තියෙනවා. ඒ මොකද ඔයාලගේ ඉන්න කට්ටිය අතරේ ඉතාලි භාෂාව පිළිබඳ උනන්දුවක් ඇති වෙලා ඕගොල්ලෝ පාවිච්චි කරන්න පටන් ගන්නවා. ඉතින් එහෙමනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. ඔයාලා හැමෝටම සුභ අනාගතයක්.